නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. ඇතරම 2014 තමයි අපි ලෝකුසන ජයග්‍රහණය කරේ. ඒ වෙනකොට අපි සහභාගී වෙනකොට මගේ දැන් රෑන්කින් වල අංක 5ට අඩු ස්ථානයක අපි හිටියේ. එහෙම ගිහිල්ලා අපි ලෝකුසන ජයග්‍රහණය කරා. ඒ 2014 ඉඳලා අපි ක්‍රමක්‍රමයෙන් 2020 වෙනකොට පසුබෑම ලක් වෙලා ඇවිල්ලා අපි දැන් තමයි හැමෝටම පේන්නේ අපි තරඟ පරාජය වෙනවා කියන එක. ඉතින් ඒ පරාජය වෙනවා කියන අවස්ථාවේදී මම කණ්ඩායම බාරගත්තේ අංක 9 අවස්ථාවේදී. ඉතින් කණ්ඩායම බාර ගන්නකොටම මට තිබුණ අභියෝගය තමයි ක්වොලිෆයි ක්‍රීඩා කරන්න ඕනේ කියන එක. ඊට පස්සේ අපි තරඟාවලියෙන් තරඟාවලියට නායකත්වය ලැබෙනකොට මම උපරිම උත්සාහ කරා මට ඒ තරඟාවලියේදී ලැබෙන කණ්ඩායමත් එක්ක ඔවුන්ට මගේ දැනුම මම ක්‍රීඩා කරපු විලාසය වගේ තරඟ ජයග්‍රහණය කරවන්න ටීම් ගේම් එකක් වුණත් ඉන්ඩිවිජුවල් පර්ෆෝමන්ස් එක හරි වැදගත් මේක තරඟයක් ජයග්‍රහණය කරවන්න. මොකද මම දැනේ මායි පොලි සෑහෙන්න ෆයිනල් සෙල්ලම් කරලා තියෙන මුම්බයි ගහනකොටත් මොකද ෆයිනල් එකක් ඒ වගේ මේ වගේ ටෆ් තරඟවලට යනකොට ප්ලේයර්ලා 11 දෙනෙක් ක්‍රීඩා කරද්දී 11 දෙනාගෙන් 5 දෙනෙක් 6 දෙනෙක්වත් ඉන්ඩිවිජුවලි පර්ෆෝම් කරන්න ඕන තමන්ගේ බෙස්ට් එක. එහෙම කරොත් තමයි අපිට කම්පිටිටිව් ක්‍රිකට් ගහන්න පුළුවන්, චැලෙන්ජ් එකක් දෙන්න පුළුවන් ඔපොසිෂන් එකට. ඉතින් පසුගිය කාලය තුලම අපිට ප්ලේයර්ලාගෙන් පන්දියවන් වෙන්න පුළුවන්, පිටිකරු වෙන්න පුළුවන්. අපි කණ්ඩායමක් විදිහට ඉන්ඩිවිජුවල් පර්ෆෝමන්ස් එක අපිට ආවේ නැහැ. අපිට 6 දෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙනදී එක්කෙනෙක්ගෙන් ආවොත් හරි අමාරුයි කන්සිස්ටන්ට් ක්‍රිකට් ගහන්න. ඉතින් ඒක නිසා මම නිතරම ක්‍රීඩකයන්ට අපි ලබා දෙන්නේ කොහොමද අපි 5-6 දෙනෙක් කන්සිස්ටන්ට් වෙන්නේ, ඉන්ඩිවිජුවල් පර්ෆෝමන්ස් එක කොහොමද උඩට ගන්න කියන එක. ඉතින් අපි තාමත් උත්සාහ කරනවා, අපිට ඒ දේ සාර්ථක ලැබිලා නැහැ. ඉතින් බලාපොරොත්තුව තියෙන්නේ මගේ නායකත්වය මට ප්‍රශ්නයක් නෙමෙයි, මම ඉදිරිසාර ක්‍රීඩා කරන නැද්ද කියන තීරණය කරන්න. නමුත් මගෙන් T20 සඳහා ගන්න පුළුවන් දෙයක් තියෙනවා නම් ඒ දේ ලබා ගන්න කියලා මම ක්‍රිකට් ආයතනයටත් පැහැදිලි කරලා තියෙනවා, තේරින් කවුන්ටත් පැහැදිලි කරලා තියෙනවා. ඉතින් ඒක නිසා ඒගොල්ලෝ මගෙන් දෙයක් ලබා ගන්න මට මේ අවස්ථාවේ නායකත්වය ලබා දීලා තියෙනවා. ඉතින් ඒ ලබා දෙනු අවස්ථාවේදී බලාපොරොත්තුව අපි පසුගිය කාලයේ පුරාම අපේ තරඟාවලිය ජයග්‍රහණය කරන්න බැරි වුණා. දැන් අපිට අවස්ථාවක් හම්බෙලා තිනවා අපේ රටේ අපේ කන්ඩිෂන් වල තරඟාවලියක් ක්‍රීඩා කරන්න. ඉතින් බලාපොරොත්තු වෙන මේ තරඟාවලියේදී අපි පුහුණු වීම කටයුතු කරලා ක්‍රීඩා මානසිකත්වය හදලා පුහුණු කරුණු අලුතෙන් පැමිණලා තියෙනවා. ඉතින් ඒ දේත් එක්ක කොහොමද ක්‍රීඩා කරන තරඟය තුලදී ක්‍රීඩකයාගේ හැකියාවන් එළියට ගන්න කියන එක. මොකද අපි මොනතරම් තරංගයෙන් පිටදී ක්‍රීඩා කරත් ට්‍රේනින් කරත් ඒ දේ තරංගය තුලදී එන්නේ නැත්නම් හරි අමාරුයි තරඟාවලිය ජයග්‍රහණය කරන්න. ඒක නිසා බලාපොරොත්තු මේ එළඹෙන තරඟ වාරයේදී කොහොමද මේ ඉන්න පිතිකරුවන් පන්දියවන්නන් මේ ඉන්ටර්නැෂනල් ක්‍රිකට් එකේ ප්‍රෙෂර් එක හැන්ඩල් කරලා මේ ඉන්ටර්නැෂනල් ප්ලේයර්ස්ට බෝල් කරලා බැට් කරලා කොහොමද ලකුණු අතරට එන්නේ, කොහොමද කඩු ලබා ගන්නෙ, කන්සිස්ටන්ට්ලි තරඟයෙන් තරඟයක් එක දිගට ලකුණු 52ක් එහෙම නැත්නම් විකට් 3-2ක් ලබා ගන්නෙ කොහොමද කියන එකේ කන්සිස්ටන්සි එක හදා ගන්න තමයි බලන්නේ මේ මාස 8ක කාලය තුල. ඉතින් මම හිතනවා දැන් අපි යන ගමනත් එක්ක සාර්ථක වෙයි කියලා. ඉතින් ඒ බලාපොරොත්තුවත් පිට හොඳ ගමනක් යන තමයි බලාපොරොත්තු වෙන්නේ. මම කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් කරත් මට ආයතනයෙන් බලාපොරොත්තු වෙන මගේ සහයක් මම ඒ දේ ලබා දෙනවා. ඉතින් ඒක නිසා මට මම මොකද ක්‍රීඩාවට ආදරේ, මට පුළුවන් ක්‍රීඩාව දියුණුව සඳහා යම් කිසි දෙයක් කියන්න විතරයි මම මෙච්චර කල් කරෙත් ඒ දේ. ඉතින් මට පුළුවන්කමක් තියෙනවා මම තනි අතින් හරි මැච් එකක් දිනවනවා. ඒක තමයි මම මගේ ක්‍රිකට් එකේ බලාපොරොත්තු වෙන්නේ. breaking.lk